රතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? සුබ උදෑසනක් වේවා. අපිව නරඹන, ශ්‍රවණය කරන බෞද්ධ අබෞද්ධ ලක්වැසි ලෝවැසි සියලුම දෙනාට, ඔබ හැම දෙනාටම තුනුරුවන් සතු අනන්ත අපරිමිත මහා ගුණ බෙලෙන්, සියලු දෙවියන්ගේ දේව රැකවරණයෙන් යහපතක් සෙතක් ශාන්තියක් සැනසිල්ලක්ම උදාවේවා කියලා ආශිර්වාද කොට සෙත් ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. සදහෙවත්නි, ධර්මාභෝධය ලබන්නට ශ්‍රද්ධාව, වීරිය, සිහිය, සමාධිය, ප්‍රඥාව වැඩි උතුම් කාරණා අනිවාර්යයෙන් තිබිය යුතුමයි. මේවා ධර්මමාර්ගය තුළ ගමන් කරන කෙනෙකුට ඉන්ද්‍රිය ධර්ම බවට පත්වෙනට ඕනේ. මේ ලෝකයේ කෙනෙකුගේ වාසනාව සහ අවාසනාව කියලා කියන කරුණු දෙකක්. තවත් කරුණු දෙකක් තියෙනවා, ලැබීම සහ නොලැබීම කියලා. ධර්මමාර්ගයටත් මේක මේ ආකාරයටම බලපානවා. බුදු කෙනෙක් පහළ වෙච්ච සමයක බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දී ඒ යුගයේ තුලම උතුම් මිනිසත් බවක් ලබලා සම්මා සම්බුදුරජාණන් වහන්සේව මුණ ගැහිලා ඒ බුදුම වින්ම සම්මුඛව ධර්ම දේශනා ධර්ම සාකච්ඡාවලට සම්බන්ධ වෙලා කෙනෙකුට ධර්ම අවබෝධ ලබන්නේ නැත්නම් කොයිතරම් දෙයක්ද? හැබැයි ඇතැම් අවස්ථා තියෙනවා බුදුරජාණන් වහන්සේව මූණට මුණ ගැහිලත්, බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරලත්, දහම් අවවාද කරලත් ඒකට පිටුපාලා ඇතැම් විට බුදුරජාණන් වහන්සේ සමග අමනාපය ඇති කරගත්ත කාරණා පවා ධර්මය තුළ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ඒ පුද්ගලයන් ධර්මාබෝධය කරන ආකාර වෙනස්. නැස අපිට පෙන්නන්නේ ධර්මයේ දේශනා කරන අවස්ථාවේම යමෙක් ධර්මාබෝධය ලබයිද, ඒ ශ්‍රාවකයව හඳුනන උග්ගටිතඤ්ඤ ශ්‍රාවකයා කියලා. ධර්මයේ දේශනා කරනකොට වහා ෂණේන් ධර්මයේ තේරුම් ගන්න ඔහු දක්ෂයි. උග්ගටිතඤ්ඤ ධර්මයේ විස්තර වශයෙන් විභාග කර කර දේශනා කරද්දී, ධර්මයේ බෙදා දක්වද්දී ධර්මකාරණා අවබෝධය සමග ඔහු මඟඵල ලබනවා. ඔහුට කියනවා විපචිතඤ්ඤෝ කියලා කියනවා. ඒ දෙවන පුද්ගලයා. තුන්වන පුද්ගලයා තමයි යමෙක් කලන මිතුරන් ඇසුරෙන් ධර්මයේ අසා නැවත නැවත විමසීමෙන්, සාකච්ඡා කිරීමෙන්, මෙනෙහි කිරීමෙන් අනුක්‍රමයෙන් ධර්මාබෝධයට පත් වෙනවා. ඔහු ටිකක් මහන්සි වෙන්න ඕනේ අර කලින් කියන ලද පුද්ගලයෝ දෙදෙනාට වඩා. ඔහු මහන්සි වෙලා යෝනිසෝ මනසිකාරයේ දිලා නැවත නැවතත් ධර්මයේ හැසිරෙද්දී ඔහු ධර්මාබෝධය ලබන කෙනෙක් බවට පත් වෙනවා. ඔහු හඳුන්වනවා ධර්මයේ තුල නෙය්‍ය පුද්ගලයා කියලා. යමෙක් බොහෝ කොට ඇසූ නමුත්, බොහෝ කොට ප්‍රගුණ කරන නමුත්, බොහෝ විමසන නමුත් ඒ ජීවිතයේදී ඔහුට මඟඵලයක් සාක්ෂාත් කරන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. මේ පුද්ගලයා හඳුන්වන්නේ පදපරම පුද්ගලයා කියලයි. හැබැයි පින්නොත් ඒකාන්ත වශයෙන් අපිට කියන්නට බෑ තමන් උග්ගටිතඤ්ඤ පුද්ගලයෙක්ද, ඒ වගේම විපංචිතඤ්ඤ පුද්ගලයෙක්ද, නෙය්‍ය පුද්ගලයෙක්ද, පරමපදම පුද්ගලයෙක්ද කියලා. මොකද තමන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේමක බුද්ධ භාෂිතයට අනුව නුවණින් නොවිමසන තාක්කල් තමන්ට ධර්මාබෝධයට පත්වෙන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා ඔබ ඔබව විමසීමක් ලක් කරන්නට ධර්මයට අනුකූලව එතර ඔබ තුලින්ම මාර්ගඵලලාභී ශ්‍රාවකයා බිහි කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ ධර්ම කාරණා මතක් කිරීමත් සමගම අදත් ආරම්භ වෙන විවේකී සෙනසුරාදා දවසේදී ප්‍රඥාවේ හෝරාව කතන්සු ලබතේ පඤ්ඤං සජීව සදහම් සාකච්ඡාව. අදත් වැඩසටහනට වැඩම කොට වදාළ කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ ගරු සභාපති ශ්‍රී සම්බෝධි ඉංග්‍රීසි දහම් පාසලේ ගරු විදුහල්පති අප කල්යාණ මිත්‍ර පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන් වහන්සේ අපි සාදු නාදරන්වා නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ කතා කරන්න තියෙන්නේ පත්තකම්ම සූත්‍රයේ අවසාන අදියර. පත්තකම්ම සූත්‍රය අපි බොහෝසෙයින්ම විග්‍රහ කර කර වැඩසටහන් 10ක වගේ ප්‍රමාණයකදී කතා කරා ස්වාමීන් වහන්සේ. අද අපිට කතා කරන්න තියෙන ස්වාමීන් වහන්ස අර බලි පහක් ගැන කතා කරානේ. ඥාති බලි, අතිති බලි, පුබ්බ පේත බලි. අපි ඒ කාරණා තුන කතා කරා පසුගිය වෙලසටහන් වල.
අදට අපිට කතා කරන්න තියෙන ස්වාමීන් වහන්සේ රාජබලි සහ දේවතා බලි කියන කාරණා දෙක. රාජබලි කියන්නේ ස්වාමීන් වහන්සේ රජුරුවන්ට, ඒ කියන්නේ රජයට ආදායම් බදු ගෙවීම කරලා සංග්‍රහ කරනවා. තම මේ රටේ ස්වභාවික සම්පත් භුක්ති විඳිනවා නම්, තම මේ රටේ පුරවැසියෙක් නම්, ඔහු ඒ රජයට ගෙවිය යුතු බදු ගෙවනවා. ඒවා මඟ හරින්නේ නැහැ. ඒ විතරක් නෙමේ ස්වාමීන් වහන්ස, අපි මේ ජීවත් වෙන ලෝකයේ තුල පෙනෙන සහ නොපෙනෙන කියලා දෙපැත්තක් තියෙනවානේ. ඒතර පෙනෙන ලෝකයේ තුල අපිට මේ මිනිස්සු ආදී දැක ගන්න ලැබෙනවා. එහෙම. ඒ වගේම නොපෙනෙන පැත්තකුත් තියෙනවා, දෙවියන් කියලා. එහෙම. අපි දන්න කියන කාලේ ඉඳලා දෙවියන්ට පින් දෙනවා, පින් අනුමෝදන් කරනවා. ඒතර දෙවියන්ට කරන සංග්‍රහය, ඒ දෙවියන් කරන පුණ්‍යානුමෝදනාව තමයි මෙතන දේවතා බලි කියලා සඳහන් කරන්නේ. අද ස්වාමීන් වහන්සේ අපි මේ කාරණා දෙක කතා කරමු අවසරයි ස්වාමීන් වහන්සේ. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නය අවසරයි. ශ්‍රද්ධා සම්පන්න වාසනාවන්ත පින්තුනි, අපේ කල්යාණ මිත්‍ර කැලණිය ආජිස් ස්වාමීන් වහන්සේ පූර්විකාව සපයමින් අද දවසේ පත්තකම සූත්‍ර දේශනාව තුළ සඳහන් වෙන බලි පහ අතර අද අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ රාජ බලි සහ දේව බලි කියලා කියන ඒ විදිහට බලි ද්විත්වයේ පිළිබඳව. ඒතර බලි කියලා කියන්නේ අනුග්‍රහය. රාජ බලි කියලා කියනකොට රජයට යම් කිසි විදිහකින් බදු ගෙවීම, ඒවා නොයෙක් විදිහට බදු වශයෙන් නොයෙක් ආකාරයේ බදු තිබෙනවා. ඉතින් ඒ විදිහට අනුග්‍රහ කිරීම, රජයට අනුග්‍රහ කිරීම ජීවිතය සතුටු කරගත හැකි ක්‍රියාවක් හැටියට අපේ ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. පින්තුනි, දැන් මුලින් අපි සාකච්ඡා කරන්නට යෙදුනා ඒ විදිහට මුලින් සාකච්ඡා කළ බලි අතර අපි යම් කිසි ආකාරයකින් පෞද්ගලික වශයෙන් ඒ විදිහට සංග්‍රහ කටයුතු සිද්ධ කළා වෙන්න පුළුවන්. දැන් මෙතෙන්දි පොදුවේ ගත්තාම සමස්ත රාජ්‍යෙටම, එහෙම නැත්නම් තමන් ජීවත් වන ඒ විදිහට රාජ්‍ය නායකකු නායකයෙකු යටතේ, ඒ වගේම යම් කිසි පරිපාලන ව්‍යූහයක් තුල තමන්ව මෙහෙයවීමටපත් වෙනවා. ඒ වගේම තමයි පොදුවේ සෑම දිනාටම ඒ අවශ්‍ය කරන පහසුකම් පොදුවේ සමානුපාතිකව බෙදිලා යන ආකාරයට තමයි ඒ විදිහට රාජ්‍යයක් තුල ඒ රජයේ පරිපාලන කටයුතු සිද්ධ වෙන්නේ නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ නිසා රජයට අනුග්‍රහ කිරීම ඉතාම වැදගත්. ගොඩාක් වෙලාවට අපි රජය කියලා කියනකොට ස්වාමීන් වහන්සේ අපිට කල්පනා වෙන්නේ එක්ක පාර්ලිමේන්තුව හරි, එහෙම නැත්නම් යම් කිසි ඒ රජේ පාලනය කරන රජතුමා, අමාත්‍යවරු, ආණ්ඩුව, අමාත්‍යවරු ඒ විදිහටනේ ස්වාමීන් වහන්සේ සලකන්නේ. දැන් අපි බදු ගෙවනවා කියලා කිව්වහම අපිට කල්පනා වෙන්නේ අර ආණ්ඩුවට අයිති මැතිමතුවරුන්ට යම් කිසි විදිහකින් අනුග්‍රහ කරනවා කියලා. එහෙම තමයි කල්පනා වෙන්නේ සාමාන්‍ය. එහෙම. මොකද පොදුවේ රාජ්‍යයක් වශයෙන් ඉස්මතු වෙනකොට ඉස්මතු කළ දක්වලා තිබෙන්නේම ඒ විදිහට මේ කියන ඒ විදිහට රජයේ පවත්වගෙන යන මැතිමතුවරුන් සම්බන්ධව නේ සම්ප්‍රස. ඉතින් ඒ නිසා පින්නතුනි ඊට වඩා වෙනස් ආකාරයකට මේ පිළිබඳව අපි කල්පනා කළ යුතුයි. ඒ තමයි රජයක් කියලා කියනකොට යම්කිසි පාලකෙක්, රාජ්‍ය පාලකෙක් මැති ඇමතුවරුන් ඒක රාශි කරගෙන, තවත් තියෙනවා ඒ විදිහට ප්‍රාන්ත වශයෙන් හෝ වේවා, ඒ වගේම නාගරික වශයෙන් හෝ වේවා, ඒ වගේම
ගම් සභා මණ්ඩපින් ගම් සභා මට්ටමින් හෝ වේවා ගම් මට්ටමින් මේ ආකාරයෙන් බලනකොට නොයෙක් විදිහේ පරිපාලනමය සංවිධානාත්මක වැඩපිළිවෙලක් තුළ තමයි ඒ රජයට ලැබෙන ආදායම බිඳිලා යන්නේ. ඉතින් ඒ නිසා අපි යම් ආකාරයකින් යම්කිසි ආදායමක් උපයනවා නම් සමහර වෙලාවට අපි ගොඩක් වෙලාවට රජයට බදු ගෙවන්නට සිද්ධ වෙන්නේ ස්වාමිනාන සාමාන්‍යයෙන් පෞද්ගලිකව යමක් ඒ විදිහට හරි හම්බ කරගත්තාම. ඒ වගේම තමයි ඒ රජයේ යම් කිසි විදිහකින් ආර්ථික මෙවසයෙන් දුර්වලතාවයට පත් වෙලා ආර්ථික මෙවසයෙන් යම් කිසි පසුබෑමක පවතිනවා නම් රාජ්‍ය මට්ටමින් වුණත් රජයේ රැකියාවන් වල නිරත වෙලා ඉන්න අය, එහෙම නැත්නම් රජයට සේවා කරන අය, රාජ්‍ය සේවයේ නියුතු අය අයත් ඒ විදිහට බදු වීම සිද්ධ කරනවා. ඉතින් ඒ නිසා මේ ආකාර දෙකෙන්ම එතකොට අපි හිතමු පෞද්ගලිකව එහෙම නැත්නම් පුද්ගලික ආයතනවල කටයුතු කරන අයත් ඒ වගේම රාජ්‍ය මට්ටමින් රජයේ ඒ විදිහට කටයුතු කරන අයත් කොයි ආකාරයෙන් හෝ යම් කිසි ආදායමක් උපයනවා නම් ඒ ආදායමෙන් කොටසක් ඒ විදිහට රජයට ඒ විදිහට පැවරීම තුළ එහෙම නැත්නම් රජයට පත්කිරීම තුළ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒක මහා පරිත්‍යාගයක් හැටියට නිසා. අස දැන් ඔය කාරණේ කියනකොට දැන් ඔය රජවරුන්ගේ සම්භවය ගැන කතා කරනකොට මේ මනුස්ස ලෝක පෘථුවිය තුල අග්ගඤ්ඤ සූත්‍රයේදී කතා කරන ස්වාමීන් වහන්සේ මනුස්ස ලෝකෙට මුලින්ම ඉඳලා නැහැ පාලකේ. එතකොට ජනයා විසින් සම්මත කරගන්නවා උගත් බුද්ධිමත් කාර්යශූර මධ්‍යස්ථ කෙනෙක්. එතකොට ජනයා විසින් සම්මත කරගන්න නිසා ඒ කෙනාව හඳුනනවා මහා සම්මත රජ්ජුරුව කියලා. එතකොට මහා සම්මත රජ්ජුරුවන්ට ඒ රට පාලනය කරන්න මිනිස්සු කැමැත්තෙන්ම මහා සම්මත රජ්ජුරුවන්ට වැටුපක් ගෙවනවා. එහෙම සම්මත. එතකොට මහා සම්මත රජ්ජුරුව කියලා කියන්නේ අපි ජනතාව අතරම ඉන්න කෙනෙක්. එහෙම සම්මත. එහෙම තමයි මේ රජවරුන්ගේ ඓතිහාසික ආරම්භයේ සිද්ධ වෙන්නේ. එතකොට දැන් ඉතින් අර රජවරු ඊට පස්සේ දැන් විධායක ජනපති අගමැති අමාත්‍ය මණ්ඩලය ආදී වශයෙන් මේ වර්තමාන ක්‍රමයට හැඩ ගැහිලා තියෙනවා. එහෙම ගද්දි ස්වාමීන් වහන්සේ දැන් වර්තමාන ක්‍රමයේ තුල දැන් ඔය ආදායම් බදු ආණ්ඩුවට බදු ගෙවනවා කියන එකේදී මිනිස්සු හැම තිස්සෙම මන්ද මානසිකත්වයෙන් තමයි ඉන්නේ. ඒ කියන්නේ පීඩාවකින් ඉන්නේ, ආතතියකින් ඉන්නේ. ඇයි ඒ හැම දෙයකටම බදු අය කිරීම කරන නිසා. එතකොට දැන් මේ මෙවැනි දේශනා ගත්තට පස්සේ අපි හම්බ කරන දෙයින් රජයට බදු ගෙවනවා කියන එක ධාර්මිකයි. හැබැයි ස්වාමීන් වහන්ස රජයට බදු ගෙවන එක ධාර්මිකයි තමයි. හැබැයි කරගෙන යන රජයේ කරගෙන යන අය දිලින් දෝනා. මිනිස්සුන් හූර ගන්න වැඩනකොට ඒගොල්ලන්ට වෙනින් කරන්න දෙයක් නැහැ ස්වාමීන් වහන්ස. වර්තමාන ක්‍රමය ඒ වගේ ක්‍රමයක්. මිනිස්සුන් හූරාගෙන අය කරන ක්‍රමයක් තමයි තියෙන්නේ. අපි ගත්තොත් රුපියල් 100ක දුරකථන කාඩ් පතක් රීලෝඩ් එකක් දැම්මොත් රුපියල් 66ක් ස්වාමීන් වහන්සේ කතා කරන්න ලැබෙනවා අපිට. එහෙම. රුපියල් 33යි ගාණක් 34කට ආසන්න ගාණක් බදු අය වීමක් වෙනවා. ඒ කියන්නේ හැම රුපියල් 100කටම. එහෙම. ඒත් රුපියල් 1000ක් අපි රීලෝඩ් දැම්මොත් 660ක් අපි කතා කරනවා 340ක් බදු ගෙවෙනවා. එහෙම. ඉතින් ඒක ඒ දුරකථන කාඩ් පතේ විතරයි. එහෙම. එතකොට අපි පානය කරන වතුර ටික කෙනසන්ස හාල් ඇටේ ඉඳලා එහෙම බෝංචි කරලා මිරිස් කරලා තක්කලි ගෙඩියේ ඉඳලා එහෙම සම්පූර්ණයෙන් බදු. හැබැයි ඒ වගේ ක්‍රමයක් ධාර්මික නැහැ. එහෙම. ඒකෙන් හානි වෙන්නේ බදු ගෙවන ජනතාවට නෙමෙයි. එහෙම. ඒ බදු අනිසිලිස අය කරන රජයට ඒකෙන් හොඳක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම සම්මත. එතකොට සම්මත දැන් දැන් සම්මත මතක් කළා වගේ මේ sannivedanaye නේද? එහෙමයි. sannivedana ක්‍රම වලටත් ඇත්තටම ඒ විදිහේ බද්දක් ආය කරනවා නම් කතා කරන්න නිදහසක් නැහැ නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. නේද? එහෙමයි. එතකොට ඇත්තටම කතා කිරීමේ නිදහසවත් ඒ වගේම අදහස් හුමාරු කර ගැනීමේ නිදහසවත් මේ ඒ විදිහට ඒ පාලනය තුළ ඒ ඊටවත් නිදහසක් නැත්තම් ඇත්තටම රාජ්‍ය මට්ටමින් ඒක ලොකු දුර්වලකමක් නේ ස්වාමීන් වහන්සේ.
එහෙමයි. ඉතින් ඒ නිසා විශේෂයෙන් මෙතෙන්දී අපි සිහිපත් කර ගන්න අවශ්‍ය කරන්නේ ඒ විදිහට රජයේ දේපළ පරිහරණය කරමින් යම්කිසි ආදායමක් උපයනවා නම් ඒ තුල යම්කිසි විදිහකින් අපිට ඒ රජයට මොකද රජයේ රජයේ දේවල් නිසාමනේ පරිහරණය කරන්නේ පොදු විගත රටේ ස්වභාවික දේවල් එහෙමයි රජයට අයිති පොදු දේවල් නේ එහෙමයි. ඉතින් මේ දේවල් පරිහරණය කරනකොට ඒ පරිහරණය කිරීමේදී විශේෂයෙන් පොදුවේ බැලුවාම හැම දිනාගේම යහපත වෙනුවෙන් ඒ විදිහේ පරිත්‍යාගයක් සිද්ධ කිරීම ඒක ඇත්තටම සිතේ පැහැදීම ඇති කරගත යුතු ඒ වගේම සිතේ සතුටක් උපදවා ගත යුතු කාරණයක් හැටියට අපි සලකා ගන්නට ඕනේ. මොකද පරිත්‍යාගය කියලා කියන පරිත්‍යාගය කියලා කියන මහා සිතිවිල්ල බුදුරජාන්සේ දේශනා කොට වදාළේ පිනක් හැටියට නේ සම්මස. එහෙමයි. එතකොට දැන් යම්කිසි ආදායමක් උපයනවා නම් ඒ උපයන ආදායම තුල යම්කිසි විදිහකින් අපි යමක් මිලදීලා ගන්නවා නම් ඒ සෑම අවස්ථාවකදීම යමක් ඒ විදිහට රජයට අය වෙනවා නම් ඒ තුල ඒ විදිහට සතුටක් උපදව ගන්න පුළුවන් යම් තමන් යම්කිසි ආදායමක් උපයලා පොදුවේ සීලු මහ ජනතාවට යම්කිසි උපකාරයක් කළා කියලා සතුටක් ඇති කර ගන්න පුළුවන් නේ සම්මත. එහෙමයි. ඉතින් ඒ සඳහා විශේෂයෙන් අපිට තිබිය යුතුයි ඉවසීම සහ උපේක්ෂාව. තාම වැදගත් නේ සම්මත. එහෙමයි. ඉතින් විශේෂයෙන් ඒ වගේ ආදායම් දැන් ඔය ආදායම් වගේ බද්දක් කියනකොට ඒක සමහර වෙලාවට තමන් උපයන ආදායමට වඩා ඒ බද්ද වැඩි නම් නේ සවනස බදු ගෙවීම කියන්නේ බදු මුදල වැඩි නම් විශේෂයෙන්ම ඒකෙන් ලොකු පීඩාවකට පත් වෙනවා සවනස. එහෙම. එතකොට ආදායම අඩු වෙනවා. කෙනෙකුට ඒ ව්‍යාපාරයෙන් හෝ වේවා යම්කිසි මහා පරිමාණ කුඩා පරිමාණ යම්කිසි ආකාරයකින් උපයන දේවල් වලින් යම්කිසි ආකාරයකින් තමන්ට ආදායම අඩු වෙනකොට ලොකු පීඩාවකට පත් වෙන්න පුළුවන්. එතකොට සමහර වෙලාවට ඇඟිල්ල දික් කරන්නේ ඒ පාලකයන්ට. විශේෂයෙන් පාලකයන්ට අනිවාර්යයෙන්ම ඇඟිල්ල දික් වෙනවමයි. ඉතින් එතකොට එතෙන්දී අපි ඒ රාජ්‍ය පාලන සම්බන්ධයෙන් අපිට තීවසීමක් ඇති කරගන්න වෙනවා. එහෙමයි. එහෙමයි. සංසහ හැබැයි දැන් ලෝකේ බොහෝ රටවල් ගත්තට පස්සේ දියුණු වෙච්ච රටවල් එහෙමයි. අවුරුදු 5න් 5 හරි 6න් 6 හරි පාලනය වෙනස් වෙනවා, නායකයෝ වෙනස් වෙනවා. එහෙමයි. හැබැයි රටක් දියුණු කරන ව්‍යවස්ථාවක් තියෙනවා ස්වාමීන් වහන්සේ. එහෙමයි. රටක පොදු ව්‍යවස්ථාවක්. එහෙමයි. පුද්ගලයෝ වෙනස් වුණා, මූණු මාරු වුණා කියලා සංසහ රටක ව්‍යවස්ථාව වෙනස් වෙන්නේ නැහැ. එහෙමයි. රට සංවර්ධනය කරනවා කියන එක වෙනමම සිද්ධ වෙන එකක්. කවුරු බලයට ආවා. එහෙමයි. හැබැයි ලංකාවේ සංසහ ඇතැම් විට මේ කියන්නේ පාලනයෙන් පාලනයකට ව්‍යවස්ථා වෙනස් වෙනවා විතරක් නෙමෙයි. එහෙම. අමාත්‍යංශ පවා වෙනස් වෙනවනේ. එහෙම සම්මත. ඇතැම් විට අමාත්‍යංශවල වැඩපිළිවෙල පවා උඩු යටිකුරු කරනවා. තවත් පාලන පැලැන්තියක් පාලනය කළා, රට නාස්ති කළා, තවත් පාලන පැලැන්තියක් එනකොට මුල ඉඳලා මායි හැදෙන්නට වෙනවා. එහෙම සම්මත. ඒක හරි පරිහානිය ස්වාමීස. අනිත් එක දැන් සස් දැන් ඔය දැන් ලංකාව ගත්තොත් එහෙම දේශපාලනය කියලා කියන්නේ දැන් මුල් යුගයේ තුල ගරු සේවයක්. ගරු සේවය කියලා කියන්නේ මේ මිනිස්සුන්ගෙන් යමක් හූරගන්න ආපු එකක් නෙමෙයි. එහෙම සම්මත. ඒක නිකන් තමයි යුතුයකමක් හැටියට, පිනක් හැටියට, ඒ වගේම ගෞරවයක් හැටියට ඇති කරපු එකක්. නමුත් ස්වාමීන් වහන්ස මේක පසුකාලීනව මේක ලොකු වෙළඳාමක් බවට පත් වුණා. ඊට පස්සේ අධ්‍යාපනය නොලබන අයත් කල්පනා කරා මට ගමේ ඡන්ද ටිකක් වැඩි කරගත්තොත් එහෙම ප්‍රාදේශීය සභාවට යන්න පුළුවන්. එහෙම සම්මත. ඊටසේ පළාතෙන් පළාත් සභාවට, එහෙමම පාර්ලිමේන්තුවට, එහෙමම ඇමති මණ්ඩලෙ, එහෙමම කැබිනට් එකට, එහෙමම මුල් පුටු වලට යන්නත් පුළුවන්. එහෙම සම්මත. ඉතින් අර නුසුදුසු තැන් වලට පත් වෙලා අපේ රටට වෙච්ච මේ විපත්තිය අද අපි අස්පනා අපිට අත්දකින්න ජාතික ආරක්ෂාවේ සිට. එහෙම සම්මත. කෙනෙක් ඒකත් අපි භික්ෂුන් වහන්සේලාට කතා කර යුතුයි. පුද්ගලිකව කෙනෙකුගේ හිත පාරන්න නෙමෙයි, පොදුවේ සිද්ධ වෙන දේ. එතකොට මේ ආදායම් බදුවයි කිරීමේදීත් රට දුප්පත් වෙනකොට ස්වාමීන් වහන්සේ මහා අමාත්‍ය මණ්ඩලයක් නඩත්තු කරන්න හැකියාවක් නැති වෙනවනේ. ඉතින් බොන වතුෘත්තිකේ ඉඳලා මිනිස්සුන්ගෙන් හූර ගන්න නැතුව වෙන කොහොමද මේකලා නඩත්තු කරන්නේ? එහෙම සම්මාස. ඒ නිසා මේ අයටත් මරණින් මැද ජීවිතයක් තියෙනවා කියන එක විශේෂයෙන් අපි කියලා දෙන්නට ඕනේ මේ රට කරවන රජවරුන්ට, ඒ වගේම අමාත්‍යවරුන්ට,
ඒ වගේම කියන්නේ සුළු මට්ටමේ රාජ්‍ය මට්ටමේ ඉන්න අවසාන නිලධාරියානේ ග්‍රාම සේවක. ග්‍රාම නිලධාරියා දක්වා අපි කියලා දෙන්නට උනේ මේ අයට මරණින් මතු යලි ජීවිතයක් උපතක් තියෙනවා. ඒකනේ පරිස්සම් වෙන්න කියලා. එහෙම සම්මාස. දැන් ඔතෙන්දී ස්වාමීන් වහන්සේ දැන් වැඩ කරන ජනතාව ඉන්නෝනේ. එහෙමයි. එතකොට වැඩ කරන ජනතාව සහ වැඩ නොකරන ජනතාව කියලා කොටස් දෙකක් ඉන්නෝනේ ස්වාමීන් වහන්සේ. පැහැදිලිවම. එතකොට ඔය ආදායම් බදු ගෙවන අයට වෙන අසාධාරණයේ තමයි විශේෂයෙන් අර පොදුවේ ඒ ආදායම් බද්ධ අය වුණාට පස්සේ ඒක රටේ ජනතා සියලු ජනතාව අතර බෙදිලා යනකොට වැඩ කරන අය අතරටත් බෙදෙනවා නොකරන අයටත් බෙදෙනවා. එහෙමයි. එතකොට බලන්නට ඕනේ වැඩ නොකරන අය කොච්චරද කියලා ස්වාමීන් වහන්සේ. එතකොට රාජපාලකයන්ගෙන් කී දෙනෙක් හරියට වැඩ කරනවද? නේද? ඒ ආයතනවල තුරු වැඩ කරනවද? ඒ වගේම තමයි මේ විදිහට ඒ ආදායම් බදු ලබා ගන්න අය අතර විදිහට ওই විදිහට ওই ස්වාමීන් වහන්සේ මතක් කරා වගේ ගරු සේවාවන් අද ගොඩාක් වෙලාවට ගරු සේවාවන් අතරටම වැටෙන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ නිසා විශේෂයෙන් අර වගේ ජනතාවට වෙන අසාධාරණය තමයි වැඩ නොකරන ජනතාවත් අර ආදායම් බදු වලින් ඒ විදිහට ඒ අයගේ ඇපීම සිද්ධ වෙනවා. නිකන් ඉඳලා ස්වාමීන් වහන්සේ. ඉතින් එතකොට කල්පනා කරලා බලන්නට ඕනේ එතෙන්දිත් එහෙමනම් මේ රාජ්‍ය පාලනය වෙනස් කරන එක මේවා ඒ විදිහට තමන් ලොකු පීඩාවකට පත් වෙනවා නම් ඒ සඳහා ඒ රාජ්‍ය වෙනස් කිරීම පවා ඒ අයිතිය පවා තිබෙන්නේ ස්වාමීන් වහන්සේ ජනතාවටමනේ ස්වාමීන් වහන්සේ. ඉතින් මෙතින්ද බලන්නට ඕනේ කර්මානුරූපව වැළොත් ස්වාමීන් වහන්සේ අප විසින්ම පත් කරගෙන අපිම පීඩාවට පත් වෙනවා නම් ඇත්තටම ඒක තමයි ස්වාමීන් වහන්සේ බුදුරජාහන් වහන්සේ දේශනා කොට වදාලා මහා සසරමු දුක කියලා කියන එක නේද? අනිත් දේශනස් දැන් ලංකාවේ දැන් මැතිවරණ ක්‍රමයේ ගත්තොත් එහෙම දැන් මැතිවරණේ පවත්වන දවසට එහෙමයි අදාළ පක්ෂය හරි පුද්ගලයා හරි අපි තෝරාපත් කරගන්නවානේ. එහෙම ස්වාමීන් තෝරාපත් කරගන්නට ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් අපි හරි දැන් විභාගෙදී හරි ලකුණු සහ වැරදි ලකුණු කියලා දෙකක් තියෙනවානේ. එහෙම ස්වාමීන් අපි ඡන්ද දවසට මේ පුද්ගලයා පත් කරගන්න හදන්නේම වැරදි ලකුණු සලකුණු කරලානේ. එහෙම ස්වාමීන් කියන්නේ කතරේ ගහන්නේ. එහෙම ස්වාමීන් අතුරු කතරේ නෙමෙයි එන්නේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් මෙහෙම අර ටික් එක රයිට් එක කියලා කියන්නේ හරියනේ දාන්න ඕනේ. එහෙම ස්වාමීන්. නමුත් අපි තෝරාපත් කරගන්නෙම අපිට අදාළ පක්ෂයේ සහ පුද්ගලයා කතරේ සලකුණු දාලාමයි. එහෙම ස්වාමීන්. ඒකෙන්ම තමයි මේ අවුරුදු 71ක නිදහසේ සිට මේ දක්වා අපිට බොහෝසෙන් ඔලු උස්සන්නට බැරි වුණේ ස්වාමීන් වහන්සේ. අනිත් එක තමයි යම් කෙනෙක් සංවර්ධනය කරගෙන යනවා නම් රට අමාත්‍යංශයක් පවා හොඳට දූෂණයෙන් තොරව වැඩ කරගෙන යනවා නම් පුළුවන් තරම් නැති චෝදනා කරලා ඉරිසියා කරලා කඩා කප්පල් කරලා අර මේ කියන්නේ පහලට ඇදලා දාන මට්ටමේ අය වැඩි ස්වාමීන් වහන්සේ. එහෙමයි. කියන්නේ අසත්පුරුෂ පුද්ගලයෝ වැඩි. එහෙමයි. ඒ අසත්පුරුෂ පුද්ගලයෝ වැඩි වීමට හේතුව තමයි ඒ ඇයට ධර්මයක් නොමැති වීම. එහෙමයි. ඒ කියන්නේ බෞද්ධ සංස්කෘතියක වටිනාකම ඒ අය දන්නේ නැහැ. එතැන් විට ස්වාමීන් වහන්සේ දේශපාලකයෝ පන්සලට එනකොට පන්සලෙන් අටපිරිකර ලෑස්ති කළ දේශපාලකයා ගතේ තියන්න ඕනේ. තේරෙනවද? එතකොට පන්සලෙන් අටපිරිකර ලෑස්ති කළ දේශපාලකයා ගතේ තියෙනකොට දේශපාලකයා ස්වාමීන් වහන්සේට අටපිරිකර පූජා කරන්න කැමරාවට පේන්නේ. තමන්ගේ දණියෙන් ගත්ත එකක් නෙමෙයි. ඒතර තමන්ගේ දණියෙන් දේශපාලකයා අටපිරිකර නොගන්නව නම් දේශපාලකයාට පිනක් සිද්ධ වෙන්නේ නැහැ නේ. අර කැමරාවට පේන්නේ පින්තූරට පේන්නේ ඇතැම් විට පන්සලෙන් හරි කවුරු හරි වෙළඳ ව්‍යාපාරිකයෙන් හරි තමයි එක ගන්නෙ. නමුත් ඒක නෙමේ විය යුත්තේ. ඒ අයට ධනවත්කම් ඇති හැකියකම් ඇති වෙන්න නම් ඒ අයත් අතින් වීදම් කරලා කරන පින්කමක් කරගන්නට ඕනේ. එහෙම සම්මත. ඉතින් ඒ නිසා සම්මත මතක් කළා වගේ ගොඩාක් දූරදර්ශීව ක්‍රියා කළ යුතුයි මේ පරිත්‍යාගය විශේෂයෙන්ම අනුග්‍රහය රාජ්‍ය ඒ විදිහට රාජබලි කියලා කියනකොට රජයට අනුග්‍රහය වශයෙන් පොදුවේ පාලකයන්ටත් ඒ වගේම රටේ වෙසෙන සියලු ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් සිද්ධ කරන පරිත්‍යාගයක් හැටියට අනුග්‍රහයක් හැටියට බොහොමත්ම ඉවසීමෙන් සහ උපේක්ෂාවෙන් යුතුව ඒ දේවල් ලැබීම සහ නොලැබීම කියලා කියන ඒවිත කරුණු දෙක බුදුරජාණන්සේ දේශනා කොට වදාළේ ඉදිරියට ලෝකේ ස්වභාවය හැටියට. ඉතින් ඒ ස්වභාවය තේරුම් අරගෙන තමයි මේකට මුහුණ දෙන්නට වෙන්නේ නේ සම්මත. ඊට පස්සේ දැන් ඔය මැති ඇමතිවරු පරිහරණය කරන වාහන තියෙනවනේ. එහෙම සම්මත. ඒ වාහනයක් ඒ අය මිලදී ගන්නකොට ඒ අයට යන්නේ මිලියන 10ක් වගේ. කෙනෙක් කෝටියකටත් අඩු ප්‍රමාණයක් යන්නේ. එහෙම. නමුත් සාමාන්‍ය ඇතැහි කෙනෙක් මේ සමාජයේ ධනවත් කෙනෙක් ව්‍යාපාරිකෙක් අපිට මිලදී ගත්තා කියලා.
ඒ මිලියන 10 වාහනේම මිලියන 40ක් 45ක් වේදන් කළා තමයි ගන්නෙ. එහෙමයි. ඒත් බලන්නකො තීරුබදු රහිත ආදායම් බදු රහිතව රුපියල් කෝටියකට යම් කෙනෙක් වාහනයක් මිලදී, ඒ කියන්නේ ඇමති කෙනෙක් මිලදී ගන්නකොට වාහනයක් ඒ වාහනේම මිලදී ගන්නවා තවත් කෝටි 4කට කෝටි 4.5කට මුදලකට. එකට එකක් නම් හිත හදාගන්න පුළුවන්. මේකට එකට දෙකකුත් නෙමෙයි. නේද? එකට හතරක්, එකට තුනක් වගේ. ඒ කියන්නේ 100%කට වඩා වැඩි මුදල්. අද වාහනයක් ගත්තොත් ලංකාවේ, ලාංකික කියන්නේ. අපේ හැම කෙනෙකුටම පුංචි කාර් එකක් ගන්න පුළුවන්. ගන්න බැරි හේතුව තමයි මරුටි කාර් එක ඉන්දියාවේදී අපි ගත්තොත් ස්වාමිනාස ලක්ෂ 3කට 4කට. එහෙමයි. ලංකාවට එනකොට ඒක බෙන්ස් එකක මිලක් බවට පත් වෙනවා. එහෙමයි. ලංකාව ඒක අභාග්‍යයක් ස්වාමිනාස. එක්තරා ආකාරයකින් මේක අපේ කර්මයක්. අවාසනාවක්. ඒක එතකොට අපි පැහැදිලි කරගන්න අවශ්‍ය වෙන්නේ ස්වාමිනාස. එහෙමයි. එතකොට දැන් රටේ සාමාන්‍ය ජනතාව, අපි බෞද්ධයන් හැටියට රජයේ සාමාන්‍ය ජනතාවත් අපි තේරුම් අරගන්නට ඕනේ, අවබෝධ කරගන්නට ඕනේ මේක බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුව අනුග්‍රහයක්. ඒ විදිහට රාජ්‍ය අනුග්‍රහයක් හැටියට කල්පනා කරන්නට ඕනේ. වගේ රටේ පාලකයන් විශේෂයෙන් දැන අවබෝධ කරගන්නට මේ ධර්ම කාරණා පිළිබඳව නේ සම්. විශේෂයෙන් ස්වාමීන් වහන්සේලා දේශපාලකයන්ට ස්වාමිනාගේ දේශපාලකයෝ කියන බණ ස්වාමීන් වහන්සේලා අහගෙන ඉන්න හොඳ නැහැ. එහෙම සම්. ස්වාමීන් වහන්සේලා දේශපාලකයන්ට බණ කියන මට්ටමටපත් වෙන්නට ඕනේ. අපිට මතකයි පහුගිය කාලේ එහෙම අපේ උතුම් මේ කියන්නේ එඩිතර ස්වාමීන් වහන්සේලා කීප නමක් එහෙම දේශපාලකයෝ සහ මුළු රට වාසීන්ම දැනුවත් කළා. විශේෂයෙන් නම් වශයෙන් කිව්වොත් අපේ මාවර්ලි බද්දී ස්වාමීන් වහන්සේ එහෙම බුද්ධ දේශනාට අනුවම උන්වහන්සේ රටට අනුශාසනා කළා පාලකයන්ට. අන්න ඒ වගේ අර දූරදර්ශීව, එඩිතරව, ධෛර්ය සම්පන්නව එහෙම රට දැනුවත් කරොත් එහෙම ඒක රටවාසියාටත් රට කරවන රජයටත් ලොකු අනුග්‍රහයක් කරා වෙනවා ස්වාමීන් වහන්සේ. පෞද්ගලිකව මම දේශපාලකයාව හිතවත් කරගෙන මගේ පන්සල හදාගන්න එක නෙමෙයි කරන්න ඕනේ. රටක් හැටියට අපි ගමනක් යන්නට නම් ගිහි පැවිදි දෙපිරිස තැන්වලදී ධර්මානුකූලව කටයුතු කරන්න වග බලා ගන්න ඕනේ ස්වාමීනාස්. එහෙම ස්වාමීනාස්. එහෙමයි. එතකොට රජයට අනුග්‍රහය කිරීම කාරණේ පිළිබඳව තමයි එතකොට රාජ බලි හැටියට බුදුරජාන්සි දේශනා කළා. එහෙමයි. දැන් අපි ඊළඟ කාරණේ ගත්තොත් එහෙම දේවතා බලි. එහෙමයි. ඒකත් කතා කළ යුතුමයි ස්වාමීනාස්. එහෙම ස්වාමීනාස්. සාමාන්‍ය මම පුංචි කාලේ ඉඳලා කතරගම ගිහිල්ලා තියෙනවා. අපිට බොහෝ විට පුංචි කාලේ ඉඳලා කතරගම ගියට පස්සේ මතක් වුණේ ස්වාමිනා සැත්තටම කතරගම කිරිවෙහෙර නෙමෙයි. එහෙමයි. කතරගම දේවාලේ. එහෙමයි. ඇතැම් විට කතරගම කිරිවෙහෙරට අපි ස්වාමීන් වහන්සේ මල් මිටියක් ගත්තේ ගණන් අහලා. ඇතැම් විට අපි හිතමුකෝ ඒ කාලේ හැටියට මල් මිටියක් රුපියල් 50කෝ 100ක් කිව්වා කියලා. එහෙමයි. අපි එච්චර ගණන්ද කියලා අහනවා. එහෙමයි. ඇතැම් ලොකු පළතුරු වට්ටිය හදා ගන්නවා. අපි එච්චර ගණන්ද කියලා අහන්නේ. අපි හිතනවා මේ දෙවියන්ට වැඩිපුර වීදම් කරාම දෙවියෝ අපිට වැඩිපුර බලනවා කියලා. එහෙමයි. දෙවියෝ අපිට වැඩිපුර බැලුවා නම් ස්වාමීන් වහන්සේ මේ රට මීට වඩා ගොඩක් හැමතිම දියුණුවට පත් වෙලා නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. අපි අර දෙවියන්ට කොහොමද නිසි අයුරින් පුද පූජා පවත්වන්නේ කියන එක ස්වාමීන් වහන්සේ අපි දැනුවත් කරන්නට ඕනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. පින්තුනි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ දැන් මිනිස්සු ලෝකේ ඉඳගෙන ස්වාමීන් වහන්සේ විශේෂයෙන් දෙවියන්ට අනුග්‍රහ කිරීමේදී අපිට සමහර වෙලාවට එක එල්ලේම දෙවියන් සමග ගනුදෙනු කරන්න පුළුවන් අයත් සමහර වෙලාවට ඉන්නවා. එහෙමයි. එහෙම අයත් අපි අහලා තිනවා. දෙවියන් සමග කතා බහ කරන අය, ඒ වගේ අයත් අපි අහලා තිනවා. ගිහි පැවිදි දෙපිරිසම නේද? එහෙමයි. ඉතින් ඒ වගේම තමයි බොහෝ දෙනෙකුට බහුතරයකට දෙවියන් සමග වචනයකින්වත් ගනුදෙනු කරන්න බෑ. මේ සම්මත. එහෙම පරිසරයක් නැති වෙන සම්මත ස්වභාවයක් නැති වෙන. එහෙමයි. ඉතින් ඒ නිසා විශේෂයෙන් විශ්වාසය කියලා කියන එක ඊටාම වටිනවා. ඉතින් මේ දෙවියන් මනුෂ්‍යයන් අතර තියෙන සහසම්බන්ධතාවය විශ්වාසය මත හඳාපවතින දෙයක්. නේ සම්. එහෙමයි. ඉතින් මේ විශ්වාසය බෞද්ධයන් හැටියට ගොඩනැගිලා තියෙන්නේ අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ ඒ විදිහට දිව්‍ය ලෝකයේ තිබෙන ස්වභාවය පිළිබඳව විස්තර කිරීමේදී දැන් දිව්‍ය ලෝක හයක් තියෙනවා. ඒ වගේම ඒ දිව්‍ය ලෝකවල තියෙන ස්වභාවයන් පිළිබඳ දිව්‍ය ලෝකවල එක එක සැප දුක විඳින ආකාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ මැනවින් දේශනා කොට වදාලා. ඒ නිසා ඒ දේවනිකායන්වල වාසය කරන දෙවිවරු කොයි ආකාරයෙන්ද ඒ දේවනිකායන්වල ඉඳගෙන සැප විඳිනේ කරන්නේ. ඒ පිළිබඳව
අපි වැඩි අවධානයක් යොමු කරලා දෙවියන්ට ඒ විදිහට දෙවියන්ව සතුටු කිරීම සඳහා, දිව්‍ය ලෝකයේ ඉන්න දෙවියන් සතුටු කිරීම සඳහා යම් කිසි උපකාරයක් සිද්ධ කරන්න පුළුවන්කම තියෙනවා නම් ඒ උපකාරය නිසියාකාරව සිද්ධ කරන්නේ කොහොමද කියන කාරණයයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. ඒතොර දෙවියන් කියලා කියන්නේ අපි අතරේම ජීවත් වෙලා මේ සම්මතය. ඒක හොඳට කල්පනාවේ තබා ගත යුතු දෙයක් තමයි. අපි අතරේම ජීවත් වෙලා සමහර වෙලාවට මෙලෝ ජීවිතේ විතරක් නෙවෙයි පූර්වාත්භාවයන්වල පූර්වාත්භාවයන් ගත්තාම අපිට අපි උපදිච්ච ආත්මභාවයන් ප්‍රමාණය කොච්චරද කියලා කියන්න බෑනේ. එහෙමයි. අනමතග්ගෝයම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති කියලා දේශනා කළ ඒකනේ. සංසාර කියලා කියන්නේ අනවරාග සංසාරේනේ. ඉතින් ඒ නිසා කෙලවරක් නැගෙන්න පුළුවන් කමක් නැත්තේ නෑනේ. ඒ නිසා අපි මනුෂ්‍ය ලෝකී ජීවත් වෙනකොට ඒ වගේම සමහරලාට සතර අපායදිත් සමහරලාට වැටිලා දුක් විඳින අවස්ථාවන් වලදී එකට ජීවත් වෙච්ච අය මේ සමහර. එහෙමයි. ඒ වගේම දිව්‍ය ලෝකවලත් එහෙමයි. එහෙම මනුෂ්‍ය ලෝකෙත් එහෙමයි. මේ සියලු ලෝකවල ඉන්නකොට ජීවත් වෙනකොට සසර ගමන් කරනකොට අපිත් සමග ගනුදෙනු කරගත් අය අපි ඒ අයට උපකාර කරලා තියෙනවා. ඒ අය අපිට උපකාර කරලා තියෙනවා අන්‍යෝන්‍ය වශයෙන්. එහෙමයි. ඒ උපකාර අපි යම් කිසි උපකාරයක් ලබා ගත්තා නම් ඒ උපකාරවලට ප්‍රතිඋපකාර දක්වීමේදී ඊටාම ඒ විදිහට පැහැදිලිව දෙවියන් සතුටු කරවන්නට දෙවියන්ගේ අනුග්‍රහය නැවත වතාවක් අපිට ලබා ගන්නට, ඒ වගේම දෙවියන්ගේ ආරක්ෂාව නැවත වතාවක් අපිට ලබා ගන්නට, ඒ වගේම අපින් යම් කිසි ආකාරයකින් දෙවියන්ට යම් කිසි අනුග්‍රහයක් සිද්ධ කළ යුතු නම් ඒ නිසි ආකාරයෙන් දෙවියන්ට සංග්‍රහ කරන ආකාරය පිළිබඳව තමයි බුදුරජාණන් වහන්සේ ඒ විදිහට දෙවියන්ට පින් අනුමෝදන් කිරීමේ ඒ විදිහට ක්‍රියාවලිය වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් එතෙන්දී බුදුරජාණන් දේශනා කළා ඒ විදිහට අනුස්සති භාවනාවක් හැටියටත් මේ සමගයි. එහෙමයි. දේවතානුස්සති හැටියට අනුස්සති භාවනාවක් හැටියට නිරන්තරයෙන්ම දිව්‍ය ලෝකයේ ඒ විදිහට දිව්‍ය ආත්මභාවයක් ලබාගත හැකි කියලා කියන කාරණේ පිළිබඳව නොඑක් විදිහ පින්කම් සිද්ධ කළාම දානමය සීලමය භාවනාමය ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන් ඒ වගේම දස පුණ්‍යක්‍රියාවන් සිද්ධ කරගත්තාම අටමහ කුසල ආදී වශයෙන් සිද්ධ කරගත්තාම ඒ හිතේ ඇති කරගන්න උතුම් පුණ්‍ය ශක්තිය දිව්‍ය ආත්මභාවයක් ලබා ගන්නට උපකාර වෙනවායි කියලා කල්පනා කළා නම් ඒ තුලින් අපිට පුළුවන්කම ලැබෙනවා දිව්‍ය ලෝකයේ පිළිබඳව කල්පනා කරලා අනුස්සති භාවනාවක් හැටියට පුරුදු පුහුණු කරන්නට නේ ස්වාමී. එහෙමයි ස්වාමීනි. පැහැදිලිවම. ඉතින් ඒ නිසා විශේෂයෙන් දෙවියන්ට පින් අනුමෝදන් කිරීමේදී අපි දන්නවා දෙවියෝ අතරත් ඒ විදිහට සැප වඩාත් සැප විඳින අය මහේසාක්‍ය දෙවිවරු ඉන්නවා. ඒ වගේ මධ්‍යම ප්‍රමාණයේ දිව්‍ය සැප විඳින මධ්‍යම ඒ විදිහට දේවතා සමූහය ඉන්නවා. මධ්‍යම අනුභව සම්පන්න. අනුභව සම්පන්න. ඒ වගේම සාමාන්‍යයෙන් බොහොම ටිකක් ඒ විදිහට සැප විඳින ඒ විදිහට දෙවිවරු ඉන්නවා. අල්පේසාක්‍ය දෙවිවරු. ඉතින් ඒ නිසා ඒ සීලුමු දෙවියන් වගේම මිත්‍යා දෘෂ්ටික දෙවියොත් ඉන්නවා. මේ සමනස. එහෙමයි. ඉතින් අපි මිත්‍යා දෘෂ්ටිකා කියලා අපි සලකන්නේ විශේෂයෙන්ම තුනුරුවන් සරණ ගිහිල්ලා නැති, ඒ වගේම හොඳ නරක පිළිගන්නේ නැති, මේ ලෝකයේ යථා ස්වභාවය නොදත්ත නොදැන දැනගත්තේ නැති, දකින්නේ නැති දේවතා සමූහය තමයි මිත්‍යා දෘෂ්ටික දෙවියන් හැටියට අපි සලකන්නේ බෞද්ධයන් හැටියට. ඉතින් ඒ නිසා ඒ සියලුම දෙවියන් සමිඳුරු දෙවියනොත් මිත්‍යා දෘෂ්ටික දෙවියනොත් සියලු ආකාරයෙන්ම දෙවියන්ට අනුග්‍රහ කළ යුතු ආකාරය පිළිබඳවයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. ඒ නිසා පින්වතුනි අපි කල්පනා කරන්නට ඕනේ සම්මියා දෘෂ්ටික දෙවියන්ට පින් අනුමෝදන් කරනෝ වගේම මිත්‍යා දෘෂ්ටික දෙවියන්ටත් අපි පින් අනුමෝදන් කරන්නට ඕනේ. එහෙමයි. මේ පින් අනුමෝදන් කිරීමේ ශීර්ෂයෙන් කළගුණ සැලකීමේ ශීර්ෂයෙන් පින් අනුමෝදන් කරනවා නම් මිත්‍යා දෘෂ්ටික දෙවියන්ටත් අපි පින් අනුමෝදන් කරන්නට ඕනේ. ඉතින් එතකොට තමයි අපි හරියට නිවැරදිව දෙවියන්ව සතුටු කළා වෙන්නේ. ඉතින් විශේෂයෙන් අපි ඔය ඥාතීන්ට පින් අනුමෝදන් කරනකොටත්
දිව්‍යන්ට පින් අනුමෝදන් කරනකොටත් කල්පනා කළ යුතු වෙන්නේ ඉස්සෙල්ලාම තමන් සතුට භාවයට පත් වෙන්න ඕන. එතකොට තමන් සතුට භාවයට පත් වෙන්නේ නැත්නම් අපේව දකින ඒ විදිහට අපේව අපේ පිළිබඳව සොයා බලන දේවතා සමූහය දෙවි ලෝකයේ ඉඳගෙන සතුට භාවයට පත් වෙන්නේ නැහැ. නේ ස්වාමීනි. එහෙමයි. ඒ නිසා ඉස්සෙල්ලාම පළමුවෙන්ම තමන් සතුටට පත් වෙලා තමයි දෙවියන්ට ඒ සතුට තමයි අපි අනුමෝදන් කරන්නේ පින හැටියට. එතකොට ඒ අය දිව්‍ය ලෝකවල ඉඳලා සතුට භාවයට පත් වෙලා ඒ විදිහට දිව්‍ය සැප වඩා වර්ධනය කරගෙන ඒ වගේම ඒ සැප වඩා වර්ධනය කරගෙන ඒ අයටත් පුළුවන්කම ලැබෙනවා නිවනට කිට්ටු කෙනෙක් බවට පත් වෙන නේ ස්වාමීනි. එහෙමයි. ස්වාමීසර් මේ දේ සඳහන් කරනවා මේ දීඝනිකාය දේශනාවදී ස්වාමීන් වහන්සේ දීඝනිකායේ මහා පරිනිබ්බාණ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ එක්තරා දායකයෙකුගේ දානයක් වළඳලා භුක්තානුමෝදනා අනුශාසනාවක් කරනවා ස්වාමීන් වහන්සේ. දාණයෙන් පස්සේ කරනවනේ ධර්මානුශාසනාව. භුක්තානුමෝදනා අනුශාසනාවේදී බුදුරජාණන් සහරි පැහැදිලිවම හරි ලස්සන ගාථාවක් දේශනා කරනවා ස්වාමීන් වහන්සේ. යස්මින් පදේසේ කප්පේති වාසම් පණ්ඩිත ජාතයෝ. යම් ප්‍රදේශයක මේ නුවණ තියෙන බුද්ධිමත් මිනිස්සු ජීවත් වෙනවා නම් සීලවන්තෙත් බෝජෙත්වා සංයතේ බ්‍රහ්මචාර්යෝ සංවර ඉඳුරන් නැති මමසර සිල් සුරකින සිල්ලුතුන්ට දන්පැන් වලින් අනුග්‍රහ කරනවා. දන්පැන් වළඳවනවා. යාතත් දේවතා ආසුන් තාසන් දක්කින මාදිසේ. ඒකල ස්වාමීන් වහන්සේ රැස් කරන පින දෙවියන්ට අනුමෝදන් කරනවා. අර සදහැවතුන් විසින්. ඊට පස්සේ ඉස්තර කරනවා යාතත් දේවතා ආසුන් තාසන් දක්කින මාදිසේ තා පූජිතා පූජයන්ති නම් මානිතා මානි යන්ති නම්. කියන්නේ දෙවියන්ට පින් දෙනකොට පුණ්‍ය අනුමෝදනා කරනකොට දෙවියන් පින් අනුමෝදන් වෙලා මිනිසුන්ට පෙරලා ආශිර්වාද කරනවා කියනවා. උපකාර කරනවා කියනවා. කියන්නේ දෙවියන් මිනිස්සු දෙවියන්ට පුදනකොට දෙවියෝ මිනිසුන්ව පුදනවා කියනවා. මිනිසු දෙවියන්ට සලකනකොට දෙවියෝ මිනිසුන්ව සලකනවා කියනවා. ඊට පස්සේ විස්තර කරනවා. තතෝ නං අනුකම්පන්ති මාතා පුත්තං ඕරසං. කොහොමද අනුකම්පා කරන්නේ? එක පුත්‍රයෙක් ඉන්න මවක් තමන්ගේ පුත්‍රයාට ස්නේහවන්තව ආරක්ෂා කරනවා වගේ දෙවියන් විසින් අර සදහැවතුන්ව ආරක්ෂා කරනවා කියනවා. දේවතානුකම්පිතෝ පෝසෝ සදා භද්‍රාණි පස්සති. දෙවියන්ගෙන් අනුකම්පාව ලබන මිනිස්සු සදාකල්හි යහපතම දකින්නවා කියනවා. එහෙනම් ස්වාමීස දෙවියන්ගෙන් හැමදාම ආශිර්වාද ලබා ගන්න නම් සිල්ලතුන්ට ගුණෝතුන්ට දන්පැන් පූජා කරලා මහා සංඝරත්නයට සිව්පසේ පරිත්‍යාග කරලා ඒ රැස් කරපු පින දෙවියන්ට දෙන්න ඕනේ ස්වාමීස. හැබැයි එහෙම ක්‍රමයක් අපේ සමාජෙ දැක ගන්න ලැබෙනවා. හැබැයි මෙච්චර බලයක් තියෙනවද කියන එක බොහෝ දෙනෙක් දන්නේ නැහැ ස්වාමීස. අර සාම්ප්‍රදායිකව ආකාශ රජු වන්ටා කියලා ගාතාව කිව්වට ගොඩක් අය මේකේ ගැඹුර දන්නේ නැහැ ස්වාමීස. එතකොට ත්‍රිපිටක දේශනාව තුල විමානමත්තු දේශනාව තුල ඒ වගේම සූත්‍ර පිටකයේ සංයුත්තනිකායේ දේවතා සංයුත්තේ නේ සමහර. එහෙමයි. මේ ආදි වශයෙන් බලනකොට දෙවියන් සමග තිබෙන දෙවියන් අරමුණු කරගෙනම දේශනා කරපු දේශනා පිළිබඳව විශේෂයෙන් අපිට ත්‍රිපිටක ධර්මය තුල ඒ විදිහට දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේම තමයි පින්නතුනි අපි සාමාන්‍යයෙන් කියන්නේ මිනිස්සෙක් වුණත් මිනිස්සු ලෝකයේ ඒ විදිහට බොහොම යහපත්ව ජීවිතය ගත කරනකොට ඒ අයට අපි කියන්නේ ඒ විදිහට දෙවිවරු වගේ ජීවත් වෙනවා කියලා. මේ ස්වාමීන් වහන්සේ වෛද්‍යවරයෙක් වුණත් කියනවා ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන්. ඒ දොස්තර මහත්තයන් දෙවි කෙනෙක් වගේ කියලා කියනවා. එහෙම ස්වාමීන්. ඉතින් දැන් අපි භාග්‍යවතුන් වහන්සේට අපි දේශනා ඒ විදිහ බුදුරජාන්සේ බුදුගුණ සිහි කරනකොටත් අපි කියනවා දේවාති දේවෝ කියලා නේ ස්වාමීන්. එහෙමයි. බුදුරජාණන් වහන්සේට. ඉතින් ඒ නිසා පින්නතුනි අපි දෙවියන්ට පින් අනුමෝදන් කරන ආකාරය පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම ඉතාම වැදගත්. ඉතින් තවත් දෙයක් තමයි ස්වාමීන් වහන්සේ දැන් අපි අර ওই මිත්‍යා දෘෂ්ටික පිරිස අපි කල්පනා කරලා බැලුවොත් එහෙම ගොඩාක් දේව ආගම් වල උගන්වන්නේ සියලුම දේ ඒ විදිහට ලැබිලා තියෙන්නේ දෙවියන් වහන්සේ නිසා කියලානේ. එතකොට සියලු දේ කියලා කියනකොට අපි වැළවෙත් එහෙම අපේ ජීවිතේ අපිට අපේ කය ලැබිලා තියෙන්නේ දෙවියන් වහන්සේ නිසා නම් අපේ සිත ලැබිලා තියෙන්නේ දෙවියන් වහන්සේ නිසා නම් දැන් ජීවිතයේ සෑම දෙයක්ම වෙනස් කරන්නේ සැප ළඟා කරලා දෙන්නේ ඒ වගේම ජීවිතයේ යහපත් මගට ගෙනියන්නේ අපිව ආරක්ෂා කරන්නේ හැම මොහොතකම දෙවියන් විසින් නම් මවලා තියෙන්නේ දෙවියන් විසින් නම් මෙහෙවන්නේ
දෙවියන් විසින් නම් මරණය පවා ඒ විදිහට තීරණය කරන්නේ නේ ස්වාමීනි. උත්පත්තියත් පැවැත්මත් මරණයත් කියලා කියන අවස්ථාවන් හැම අවස්ථාවන්ම තීරණය කරන්නේ ඒ විදිහට ඒ තීරණාත්මක තීරණ ගන්නේ තමන්ගේ ජීවිතය පිළිබඳව තීරණ ගන්නේ දෙවියන් වහන්සේ නම්. ඒ දෙවියන්ගේ න්‍යාය පත්‍රයකට අනුවණම් කටයුතු කරන්නේ ඒ පිළිබඳව තව වඩා දුරට අපි කල්පනා කරන්නට ඕනේ. ඒක මේ විදිහට කල්පනා කළොත් ටිකක් පැහැදිලි වෙනවා කියලා මම හිතනවා ස්වාමීනි. අපි හිතමු අපේ ශාරීරික වශයෙන් තිබෙන දේවල් තවත් කෙනෙකුට වෙනස් කරන්න පුළුවන් ස්වාමීනි. දැන් අපි හිතමු අපිට අපේ ශරීරයට ලබා ගන්න අපි ආහාර ටික අපිට ලබා දෙන්න පුළුවන්. ඒ වගේම අවුරස්මය සිසිල හවුව ඒ වගේ මේ දේවලුත් අපිට ලබා දෙන්න පුළුවන් ස්වාමීනි. එහෙමයි. ඒ වගේම අපි හිතමු දෙවියන්ට හදලා දෙන්න පුළුවන් කියලා නිවාස ස්වාමිනාස. දැන් දෙවියන්ට පුළුවන්කම තියෙනවනේ නොයෙක් දේ මවන්න ස්වාමිනාස. එතකොට ඒ අය අර දිව්‍ය ලෝකයේ තියෙන විමාන වගේ ඒවා මවලා දෙන්න පුළුවන් ස්වාමිනාස. එහෙමයි. අපි හිතමු එතකොට අපේ ගෙවල් හදලා දීලා තියෙන දෙවිවරු. ඒ වගේම යාන වාහන දීලා තියෙන දෙවිවරු. නමුත් වෙනස් කරන්න බැරි දෙයක් තියෙනවනේ ස්වාමිනාස. ඒ හිත වෙනස් කරන්න බෑනේ. එහෙමයි. තවත් කෙනෙකුට තවත් කෙනෙකුගේ හිතක් වෙනස් කරන්න බෑනේ. එතකොට බලන්නට ඕනේ තමන්ගේ හිතේ. දැන් එතකොට ඔය මිත්‍යා දෘෂ්ටිකය විශේෂයෙන් කල්පනා කරන්නට ඕනේ. තමන්ට තරහක් ආවොත් දෙවියන්ට පුළුවන් ද පාලනය කරන්න. නේ ස්වාමීනි. තමන්ට ලෝභයක් රාගයක් ආවොත් එහෙම වැරදි හිතක් පහළ වුණොත් එහෙම දෙවියන්ට පුළුවන් ද ඒක පාලනය කරන්න. මහා මෝඩ සිතුවිලි පහළ වෙනවා. අදූරදර්ශී ඒ වගේම අමනෝඥ නේ ස්වාමිනාස. ඒ වගේ මේ ඒ විදිහට මහා මෝඩ සිතිවිලි පහළ වෙනවා හිතේ. ඒත් එක්කම දැන් විභාගවලට ආසන්න වෙනකොට එහෙම ස්වාමිනාස. දැන් මේ මිත්‍යා කියන අදහස ඉන්න විතර නෙමෙයි සිංහල බෞද්ධ අම්මල තාත්තල පව ආචර සීල පව දැන් දේවාල ගාන යනවා ගිහිල්ලා දෙවියන්ට කනලව් කරනවා දරුවන්ගේ ශිෂ්‍යත්ව විභාගයේ සමත් කරත්වා. එහෙමසම සාමාන්‍ය පෙළ විභාගي සමත් කරත්වා උසස් පෙළ විභාගي සමත් කරත්වා ඒ ඉල්ලන ඉල්ලීම් වලට දෙවියරු කැමති වෙනවා නම් ස්වාමීන් වහන්සේ ශිෂ්‍යත් විභාග ලියන්න වෙන්නේ නැහැ දරුවන්ට දෙවියරු එල්ල වාඩි වෙලා ලියනවා. එහෙමසම ඒතර සාමාන්‍ය පෙළ උසස් පෙළ ලියන්න වෙන්නේ දෙවියරුන්ට. එහෙමසම මේ ඒ කියන්නේ ඒ අඳෝනාවට ඒ කනලව්වට. එහෙමසම නමුත් අපිට මීට වඩා ප්‍රඥා ගෝචර වෙන්න ඕනේ නේ ස්වාමීන් වහන්සේ මේ කාරණාවලදී. එහෙමසම දැන් දෙවියරු විසින් අපිට අධ්‍යාපන සුඛම් දෙනවා නම් ස්වාමීන් වහන්සේ එතකොට හැම ළමයෙක්ම ශිෂ්‍යත්වයෙන් සමත් වෙනවා. හැම ළමයෙකුටම ඒ 10ක් ලැබෙනවා සාමාන්‍ය පෙළට. එහෙමයි. හැම ළමයෙක්ටම උසස් සාමාර්ථයක් ලැබෙන උසස් පෙළට. හැම ළමයෙක්ම විශ්වවිද්‍යාලෙ. එහෙමයි. කිසි කෙනෙක් එහෙනම් ට්‍රේවිල් එකක් වැඩ කරනවත් ළමයෙක් හොයාගන්න වෙන්නේ නැහැ. එහෙමයි. එතකොට අපිට පෙදරේරිවි මේසන් බාසුන් නැ කෙනෙක් හොයාගන්න වෙන්නේ නැහැ ස්වාමිනාස්. එහෙමයි. නෑ මහණ වෙන්න කෙනෙක් හොයාගන්න වෙන්නේ නැහැ ස්වාමිනාස් බොහෝ විට. එහෙමයි. දෙවියෝ එහෙම කරනවා නම්. එහෙමයි. එතකොට දුක් විඳින මිනිස්සු වෙනම සැප විඳින මිනිස්සු වෙනම වෙන් කරලා මේ ලෝකේ දෙවරු මවලා තිනවන නම් සමනස දෙවියන් වහන්සේ කරගන්නෙත් මහා පවක් සමනස. එහෙමයි. දෙවියන් වහන්සේ කරගන්නෙත් මහා පවක් නේ සමනස. පැහැදිලිවම. ඒක දෙවියන්ටත් පාපේ කියලා කියන එක අදාළයිනේ සමනස. අදාළයි. එහෙමයි. නේ සමනස. එහෙමයි. ඉතින් ඒ නිසා මේ කියන මහා අමනෝඥ ඒ විදිහට අදූරදර්ශී මහා මෝඩ ඒ විදිහට මිත්‍යා දෘෂ්ටික අදහස් වලින් මිදෙන්න තමයි අපේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා තියෙන්නේ. ඉතින් තවත් දෙයක් සමනස මතක් කළා වගේ දැන් අධ්‍යාපනය ලැබනකොට ඒ විදිහට කෙනෙකුට දෙවියන්ට පුළුවන්කම තියෙනවා නම් අපේ හිත ඒ විදිහට නොසන්සුන් වෙච්ච වෙලාවක හිත නොසන්සුන් වෙච්ච වෙලාවට දෙවියන් වහන්සේට පුළුවන් නම් අපේ හිත එකඟ කරන්න. එහෙමයි. නේ සෝනස. එහෙමයි. දැන් බෞද්ධයෙකුට උනත් කල්පනා කරලා බැලුවොත් එහෙම බෞද්ධයෙක් හිතනවා නම් ඒ විදිහට මගේ හිත සමාධිමත් කරන්න දෙවියන් වහන්සේට පුළුවන් කියලා දෙවිය කෙනෙකුට පුළුවන් කියලා ඒක කරන්න බැරි දෙයක් නේ සෝනස. ඒක තමා විසින්ම සමාධිමත් කරගත යුතු දෙයක්. එහෙමයි. නේද? හිත කියලා කියන්නේ තමන් පාලනය කරගත යුතු දෙයක්. ඉතින් ඒ නිසා වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ හිතට. ඒ වගේම තමයි මම මුලින්ම මතක් කළා වගේ අර මෝඩ සිතිවිලි, අඥාන සිතිවිලි ඒ විදිහට පහළ වෙනකොට ප්‍රඥාවන්තයෙක් බවට පත් කරන්න. දෙවියන් වහන්සේට එක සැරේ බෑ. එහෙම නැත්නම් මේ ලෝකේ දුක් විඳින මිනිස්සු ජීවත් වෙන, වැරදි කරපු මිනිස්සු ජීවත් වෙන ඒ විදිහට පරිසරයක් උඩ නැගෙන්නේ නැහැ. ওই විදිහට දෙවිවරු ඒ විදිහට දෙවිවරු අපේ ජීවිතේ පාලනය කරනවා නම්. එහෙමයි. නේ සම්මත. එහෙමයි. එතකොට සිර ගෙවල් වෙනම හදලා. නේ සම්මත. දනුවන් දෙන දේවල් වෙනම හදලා. ඒ වගේම සම්මත ආරක්ෂක අංශ බැලුවොත් එහෙම.
නේද? කොච්චර ආරක්ෂකංශය ආරක්ෂා දැන් අපි හිතමු සාමාන්‍යයෙන් රටේ ජනගහනය ලක්ෂයක් ඉන්නවා නම් ඒ ලක්ෂයෙන් සමහර වෙලාවට 50,000කටත් වැඩි ආරක්ෂකංශය. දැන් අපි ගත්තොත් එහෙම සරල වශයෙන්ම මේ සරලම දෙයක් අපි හිතමුකෝ අපි දෙවියන් පුදන පූජාවකට යන ගමක්. එහෙම සම්මස්. අපි හිතමු කොළඹ නුවර පාරේ හරි බේස්ලයින් පාරේ හරි මීගම පාරේ හරි ලොකු මාර්ග තදබදයකට අහු වෙනවා. එහෙම සම්මස්. දැන් මට දෙවියන් පුදන්න යන්න තියෙන වෙලාව අපි හිතමුකෝ උදේ 9. වෙ පෑලියගොඩදී මම හිර වෙනවා. එහෙම සම්මස්. ත්‍රිසන්නංශ දැන් 9ට දෙවියන් පුදන්න යන්න දෙවියන්ට බෑනේ මේ මාර්ග තදබදේ නැති කළාද ට්‍රැෆික් එක ඕපන් කළාද දෙන්න බෑනේ. බෑනේ සම්මස්. ඒකෙම අපිට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් මේ අර දෙවියන් ගැන තියෙන අන්ධ විශ්වාසය ඇති කරගන්න නැතුව අර දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරලා ඒ දෙවියන් එක්ක යහපත්ව ඇසුරක් පවත්වන්න නේද අපි බලන්න ඕනේ ස්වාමීනාස්. අර වගේ අර මෝඩ ක්‍රම වලට නොයා. එහෙම ස්වාමීනාස්. එතකොට අපිට දෙවි තවත් කෙනෙකුට පාලනය කරන්න බැරි දෙයක් තමයි ඇත්තටම මේ හිත කියලා කියන එක. තවත් කෙනෙකුගේ හිතක් තවත් කෙනෙකුට පාලනය කරන්න බැරි දෙයක්. ඒ ස්වාමීනි. එහෙමයි. ඉතින් ඒ හින්දා විශේෂයෙන්ම තමන්ගේ හිත දුර්වල වුණොත් එහෙම අපි දන්නවා යක්ෂයෝ ප්‍රේතයෝ භූතයෝ ওই විදිහට යම් කිසි සිතට බලපෑමක් ඇති කරන්න පුළුවන් කෙනෙක් වෙත්නම් මේ සමනස අපි හිතමුකෝ ඒ විදිහට ඒ දුර්වල අය සමහර වෙලාවට දුර්වල සිත් වෙනස් කරන්න පුළුවන් මේ සමනස. දුර්වල සිත් වෙනස් කරනවා කියලා කියන්නේ විශේෂයෙන්ම ඒකත් කායික වශයෙන් ඇති කරන පීඩාවක් නිසා තමයි මානසිකව දුර්වල කරන්නේ සමනස. හිතට කෙලින්ම සිත වෙනස් කරන්න කෙනෙකුට බෑ. එතකොට ශරීරයට යම් කිසි පීඩාවක් ශරීරයේ යම් කිසි පීඩාවකට පත් කරලා දැන් අපි දන්නවා ඔය යක්ෂයෝ වැහෙන අය නේ ස්වාමිනාස. අපි දන්නවා නොයෙකුත් විදිහේ අසනීප අමාරුකම් වලින් ඉස්සෙල්ලම් පටන් ගන්න ස්වාමිනාස. එහෙමයි නේ ස්වාමිනාස. ඒක නින්දයන් නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට දැඩි හිසේ කැක්කම වෙන්න පුළුවන්. ඒ වගේම හන්දිපත්රුදා වෙන්න පුළුවන්. ඒ වගේම ඒ විදිහට ක්ලාන්ති දාලා එක සැරේ මැදගෙන වැටෙනවා වෙන්න පුළුවන්. මේ වගේ එක එක රෝග ලක්ෂණ මත වෙනෝනේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. නේ ස්වාමීන් වහන්සේ. ඉතින් මේ වගේ කායික පීඩාවක් ගෙන දුන්නාට පස්සේ තමයි කෙනුකේ මනස දුර්වල කරන්න ඒ යම් කිසි කෙනෙකුට යම් කිසි බලවේගයකට පුළුවන්කම තියෙන්නේ. එහෙමයි. ඉතින් හිතකට බලපෑමක් ඇති කරන්න බෑ ස්වාමීන් වහන්සේ කිසිම ආකාරයකින්. එහෙමයි. එතකොට ඒ හිතේ තියෙන දුර්වලකම ඒ හිතේ තියෙන දුර්වලකම නිසාම තමයි මානසික වශයෙන් උත් කායික වශයෙන් උත් පීඩාවකට පත් වෙන්නේ. ඒ නිසා පින්තුනේ දෙවියන්ගේ ආරක්ෂාව ඉතාම වැදගත්. අපි සමුනස මේ දිනවල විශේෂයෙන්ම දෙවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දේශනා කොට වදාළ ආඨානාටි පිරිසූත්‍ර දේශනාව දේශනා කරනවානේ සමුනස. එහිමයි. ඉතින් ඒ නිසා එතෙන්දිත් මේ විදිහට සතර වරන් දෙවියන් ඒ වගේම එතෙන්දි මේ ආඨානාටි සූත්‍ර දේශනාව සඳහන් වෙනවානේ සමුනස. මේ විදිහට සතරවරන් දෙවියන් පවා ඒ දෙවියන්ට දෙවිය ලෝකවල ඉන්න දිව්‍යවරු සමහර වෙලාවට වැරදි කරන දෙවිවරු පාලනය කරන්න බැරි වුණාම ඒ විදිහට ඒ උසස් දෙවිවරුන්ගේ නම් මතක් කරලා බය කිරීමක් කරන සමනස. එහෙමයි. බය කිරීමක් කරනවා. දැන් මනුස්ස ලෝකේ ක්‍රමෙම තමයි. මනුස්ස ලෝකේ ක්‍රමෙම තමයි. කියන වසවලාට කියලා කිව්ව ගමනුත් නැව කියන්නේ කරන අපරාධ ඇතැම් විට නවත්තනවනේ. එහෙම සමනස. දැන් අපි හිතමු කෙනෙක් වැරදි කරන කෙනෙක් පාලනය කිරීම සඳහා ඒ විදිහට නිවසේ ඉඳලා රාජ්‍ය මට්ටමේ උසස් ඒ විදිහට අධිකරණමය වශයෙන් නීතිමය වශයෙන් ඒ තියෙන තත්වයන් පවා ඒ විදිහට සඳහන් කරනවා. අපි හිතමු කෙනෙක් වැරදි කරනකොට පොලිසියට කියනවා නේ සමනස. එහෙම නැත්නම් මැතිමතු කරනකොට කියනවා බලවත් කෙනෙකුට කියනවනේ ස්වාමීන් වහන්සේ. ඊළඟට එහෙම නැත්නම් අන්තිමට කියනවා නඩු දානවා කියලා ස්වාමීන් වහන්සේ. එහෙම ඇතැම් විට කියන කටවස්සනවා බලවත් කෙනෙකුට කියලා. එහෙම ස්වාමීන් වහන්සේ. එතකොට එහෙම නැත්නම් ඒ නීතිය තමන්ගේ අතට ගන්නවා ස්වාමීන් වහන්සේ. ඒ නීතිය තමන්ගේ අතට ගන්නවා කියලා කියන්නේ විශේෂයෙන්ම තමත් නීතිය කඩලා තමන්ගේ සමහර වෙලාවට ගහන්න පුළුවන්, බනින්න පුළුවන්, දෝෂාරෝපණය කරන්න පුළුවන්, එහෙම නැත්නම් ජීවිතය නැති කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. එහෙමයි. එතකොට මෙතෙන්දී පැහැදිලි පින්තුනේ ඒ විදිහට දෙවියන්ට අපි පින් අනුමෝදන් කරනකොට විශේෂයෙන් අර ඉන්දෝසෝමෝ වරුණෝච භාරද්වාජෝ පජාපති කියලා කියන මහා බලවත් දෙවිවරුන්ගේ නාම ලේඛනයක් ස්වාමීන් වහන්සේ ඔතන සඳහන් වෙන්නේ නේ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ නිසා ඒ
දිවිලෝකවල ඉන්න ඒ සීලි දෙවිවරුන්ගේ නම් මතක් කරනකොට පවා සිහි කරනකොට පවා ඒ විදිහට අර මිත්‍යා දෘෂ්ටික බලවේග ඒ විදිහට බලවේගවල තියෙන ශක්තිය දුර්වල වෙලා අපිට දෙවියන්ග ආරක්ෂාව ලැබෙන බව බුදුරජාන්සේ දේශනා කොට වදාළ නිසා පිනුස්සින් තවත් පුංචි දෙයක් කියන්න ඕනේ ස්වාමීන් වහන්සේ. දෙවියන්ට පින් අනුමෝදන් කරනකොට අපි යම්කිසි ඒ විදිහට ඉරියව්වක් භාවිතා කරනවා ස්වාමීන් වහන්සේ. ඉරියව්වක් භාවිතා කරනවා. දැන් අපි දැන් පැරණි කාලේ ඉඳලා අපිට අපේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා ඒ වගේම ආචිලා සීලාගේ කාලේ ඉඳලා ස්වාමීන් වහන්සේ අපිට පැවතගෙන යන දෙයක් තමයි අපි වන්දනා කරනකොට ඒ විදිහට මේ අත් දෙක එකතු කරලා වන්දනා කරනවා වගේම පින් අනුමෝදන් කරනකොට අත් දෙක තියාගෙන මේ විදිහට එහෙමයි පින් අනුමෝදන් කිරීමක් තියෙනවා ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඒ කියන ඥාතීන් පින් දෙනකොටත් දෙවියන්ට පින් අනුමෝදන් කරනකොටත් මේ විදිහට අත් දෙක තියා ගන්නවා. ඉතින් මේක පෙර ඉඳලා ඇවිල්ලා තියෙන්නේ මේ නිකන්ම නිකන් නෙවෙයි ස්වාමීන් වහන්සේ. මේකේ යම්කිසි අර්ථයක් තියෙනවා. එහෙමයි. ඉතින් ඒ අර්ථය තමයි පින්නතුනේ දැන් අර අපි හිතුවොත් එහෙම අපි උසස් සීලයක් සමාදන් වෙලා නැන් ඉන්නේ. පංචශීලයේ සමාදන් වෙලා මිත්‍යා දෘෂ්ටික පහත් සීලයක් ආරක්ෂා කරන දෙවිව කෙනෙකුට වැඳගෙන පින් දෙන්න බෑ ස්වාමීන් වහන්සේ. එතකොට මොකද අපි උසස් සීලයක් සමාදන් වෙලා ඉන්නේ. ස්ථාපතිය ගත්තොත් එහෙම දැන් දෙවියු සහ මියගේ ඥාතීන් අංජලි කරණීය කියන ගුණයට යටත් වෙන්නේ නැන්නේ ස්වාමීන් වහන්සේ. අන්න හරි ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ඒ වැඳුම් ලබන්නට සුදුසු නැති නිසා තමයි ඒ විදිහට මේ ආකාරයට අත් දෙක මෙහෙ මිටි කරගන්නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඉතින් ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් අපි දන්නවා පැන් වඩලා පින් අනුමෝදන් කරනකොට පැන් භාජනයක් අරගෙන යම්කිසි අපිට ආරම්මණයක් අරමුණක් ඇතිව තමයි අපි පින් අනුමෝදන් කරන්නේ. ඉතින් ඒ වගේම තමයි අර දෙවියන්ට පින් දෙනවා කියලා කියන යම්කිසි අරමුණක් අපිට අවශ්‍යයිනේ. නිකම්ම නිකම් අත් දෙක එහාට මෙහාට දාගෙන නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. නිකම්ම නිකම් පින් දෙනවට වඩා එහෙමයි. යම් මේ දෙවියන්ටයි පින් දෙන්නේ කියලා අරමුණක හිත තබා ගැනීමේට තමයි මේ අපි වෙනම ඉරියව්වකට එන්නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ ඉරියව්ව ඊටම වැදගත්. ඉතින් බලන්නට දෙවියන්ට පින් දෙන වෙලාවට සමහර වෙලාවට ඒ කල්පනාව නැති අය වැඳගෙනම පින් දෙනවා. ඒ වෙලාව කල්පනාව නැහැ නේ ස්වාමීන් වහන්සේ. අර පුරුද්දට වගේ ඒ විදිහට නිවන් ප්‍රාර්ථනා කරන ගාතාව කියනකොට ඒ වගේම තුන්වන් සමාකමා කරගන්නවා ගාතාවන් සජ්ජායනා කරන විට වන්දනාමාන කරන ගාතාව කියනකොට වන්දනගෙන දෙවියන්ට ඥාතීන් දෙපින් දෙනකොට කල්පනාව නැහැ. ඔහි ගාතා ටික කියාගෙන යනවා වැඳගෙන ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ නිසා ඒ ඉරියව් වෙනස් කරගන්න ඕනේ. ඒ ඉරියව් වෙනස් කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කිරීම ඉතාම වැදගත්. ඉතින් ඒ නිසා ඒ වගේ ඉතාම වටිනා ඒ විදිහට දෙයක් තමයි මේ දෙවියන්ට අනුග්‍රහ කිරීම. දේවතා මලි විදිහට දෙවියන්ට අනුග්‍රහ කිරීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ඒ නිසා අපිට දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය මේ දේවල් සියල්ලක්ම අවශ්‍යයි නිවන් අවබෝධ කරගන්න ආත්මභාවය දක්වා. ඒ තමයි තමන්ගේ විමුක්තිය සඳහාත් ඒ වගේම දෙවියන්ගේ විමුක්තිය සඳහාත් අන්‍යෝන්‍ය වශයෙන් මේ සහ සම්බන්ධතාවයේ ඉතාම වැදගත් නිවන් අවබෝධ කර ගැනීම සඳහා යන ගමනේදී. ඉතින් ඒ නිසා අපි සාකච්ඡා කරන්නට යෙදුනේ මේ බලි පිළිබඳව. අද දවසේ මේ විදිහට සාකච්ඡා කිරීම රාජ බලි, දේව බලි ආදි වශයෙන් සාකච්ඡා කරන්නට යෙදුණු ධර්ම කාරණා සියල්ලෙම යම්කිසි කුසල ශක්තියක් පුණ්‍ය ශක්තියක් රැස්පත් කරගත්තා නම් ඒ රැස් කරගත්තා උතුම් පුණ්‍ය ශක්තිය හැම දිනාටම මගඵල පිළිවෙලින් නිවන් සාක්ෂාත් කරගන්න හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්නට. ඒ වගේම ස්වාමීන් වහන්සේ විශේෂ පින්කමක් පැවැත්වෙනවා. ශ්‍රී සම්බෝධි තරුණ බෞද්ධ සංගමයේ මගින් තමයි සංවිධානය කරන්නේ. ඒ පින්කම ඒ විදිහට සිද්ධ කරන්නේ අපේ විශේෂයෙන්ම හබරකඩ සම්බෝධි ත්‍රිපිටක ධර්ම ආයතනයේ අපේ අලුත් සාකා පවතින පවත්වාගෙන යන ඒ විදිහට ආයතනය තුළ විශේෂයෙන්ම මෙවර ස්වාමීන් වහන්සේලා තුන්නමක් වස්වසා වැඩ සිටිනවා ඒ අපේ ත්‍රිපිටක ධර්ම ආයතනයේ. ඉතින් ඒ ත්‍රිපිටක ධර්ම ආයතනයේ හෙට සවස 3ට පමණ අපි විශේෂ බෝධි පූජාමය ආශිර්වාද පූජාවක් සිද්ධ කරන්නට කටයුතු සංවිධානය කළා තිබෙනවා. ඒ සඳහා ඒ විදිහට හැම දිනම තෙල් මල් පහන් රැගෙන ඒ පින්කමට සහසම්බන්ධ වෙන ලෙසත් ආරාධනා කර සිටිනවා. ඒ වගේම මේ සඳහා අපේ කාර්යාලයට ඒ විදිහට කතා බහ කරලා ඒ පිළිබඳව
වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා කොහොමද මේ පින්කමල සහ සම්බන්ධ වෙන්නේ කියන කාරණේ පිළිබඳව. ඉතින් ඒ විදිහට මේ වැඩ වාසය කරන සීල ස්වාමීන් වහන්සේලාටත් අපි ආශිර්වාද කරනවා නිරන්තරයෙන්ම මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ වසාන සමය තුළ තව තවත් පිළිවෙත් සම්පූර්ණ කරගෙන ශාසනයට වැඩ වඩාන්ට ශක්තිය ධෛර්යය නිරෝග සම්පන්නත්වයේ දීර්ඝා සම්පන්නත්වයේ සැලසේවා කියලා. සාදු සාදු සාදු. අද දවසේදීත් වැඩසටහනට වැඩම කරමින් අපිට අනුග්‍රහ කොට වදාළ කොළඹහත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ ගරු සභාපති ශ්‍රී සම්බෝධි ඉංග්‍රීසි දහම් පාසලේ ගරු විද්‍යාලාධිපති පූජනීය බොරලන්දේ වජිරඥාන කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නට වගේම මේ උතුම් ශාසනික මෙහෙවර තව චිරාත් කාලයක් ඉහෙන් පවත්වාගෙන යාමට යෝධ බල යෝධ වීරිය ශක්තිය ධෛර්ය වාසනාව නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා අපි ආශිර්වාද කරන අතර අපි නරඹු ශ්‍රවණය කරපු ලක්වැසි ලෝවැසි සියලු දෙනා හටත් නිෂ්පාදන කණ්ඩායමේ අපේ සියලුම සහෘදයන්ටත් පොදුවේ අපි හැම දෙනාටමත් මේ සියලු පුණ්‍ය ධර්මය උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. හැම දිනාටම සම්මා සම්බුදු පිහිට ලැබේවා. කතං සුලබතේ පඤ්ඤං සතියේ සෑම සඳුදාවකම බදාදාවකම සහ සෙනසුරාදාවකම උදෑසන 9:00